හතරක් ඥාන දර්ශන ඇති. එහෙ නැත්නම් 77ක් ඥාන දර්ශන ඇති. මේ පටිච්චසමුප්පාදයේ යම් කෙනෙක් දැක්කේ නැත්නම් ඔහුට නිවන් දකින්න ක්‍රමයක් නැහැ කියලා දේශනා කළා. නම් නිවන් දකින්න මාර්ගය දකින්න ඉස්සෙල්ලා ඔය ලෝකේ පෙන්නපු තව ක්‍රමයක් තමයි අපි කිව්වේ ඉතින් පටිච්චසමුප්පන්න ක්‍රමය කියලා. ලෝකේ විද්‍යාමානයේ යමක් ඇත්නම් සියලුම ලෝකයේ තුල අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ සංපින්දනයේ තුල තියෙන දොළොස් ආකාරය තුල තමයි මේ 12 තුල තමයි ලෝකේ සියල්ලම සිද්ධ වෙන්නේ දකින්නේ ඔක්කොම කියේ මේ ටිකෙන් පිටස්තර ලෝකයක් පනවනවා කියෝ පනවන්න කිසි දෙනක හේතු නැහැ නා අවිද්‍යාව මුල් කරගෙන හටගන්න ඔය ලෝකෙ ඉතුරු 11ම තමයි අපිට ලෝකෙ හටගන්නේ වාසිය. අවිද්‍යාව නැමැති දෘෂ්ටියෙන් 15 වෙනි ලෝකෙ. සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මෙන්න මේ ටික 15 වෙනවා. ඔවට නාම ධර්ම සහ රූප ධර්ම කියලා තියෙනවා. ඔය ලෝකෙ කියන්නේ විතරයි. එහෙනම් ලෝකේ දැනගෙන ලෝකේ හටගන්න හැටි දැනගෙන ලෝක නිරෝධය දැනගෙන ලෝක නිරෝධ මාර්ගය අනුගමනය කියලා විදුනොත් ඔහුට නිවන් දකින්න පුළුවන්. කොයිද පිටස්තර ක්‍රමයක් අතීතයේත් නෑ දැනුත් නෑ මතුවරත් නෑ. තව ක්‍රමයක් තියනවා කිව්වොත් ධර්මයට විරුද්ධ එකක් කියන්නේ. ඔයිට විරුද්ධ එකක් මිසක් ධර්මානුකූල දෙයක් නෙමෙයි. සංඛාර දැනගනි සංඛාරවලට හේතුව දැනගනි. සංඛාර නිරෝධය දැනගනි සංඛාර නිරෝධ මාර්ගය දැනගනි. ඔන්නද නිවන් දකින්න එක ක්‍රමය. විඥාන දැනගනි විඥාන වලට හේතුව දැනගනි. විඥාන නිරෝධය දැනගනි විඥාන නිරෝධ මාර්ගය දැනගනි. නාම රූප දැනගනි නාම රූප වලට හේතුව දැනගනි. නාම රූප නිරෝධය දැනගනි නාම රූප නිරෝධ මාර්ගය දැනගනි. සලආයතන දැනගනි සලආයතන වලට හේතුව දැනගනි. සලආයතන නිරෝධය සහ සලආයතන මාර්ගය දැනගනි. ඔය හතරේ දකින්න සලආයතන. ස්පර්ශ ස්පර්ශයට හේතුව ස්පර්ශ නිරෝධය ස්පර්ශ නිරෝධ මාර්ගය. ඔය හතර දැනගන්න ඕනේ. වේදනා වේදනාවට හේතුව වේදනා නිරෝධේ වේදනා නිරෝධ මාර්ගේ. ඔය තව ක්‍රමයක්. තණ්හා තණ්හාවට හේතුව තණ්හා නිරෝධේ තණ්හා නිරෝධ මාර්ගේ. මේ තව ක්‍රමයක්. උපාදාන උපාදානයට හේතුව උපාදාන නිරෝධේ උපාදාන නිරෝධ මාර්ගේ. ඒ තව ක්‍රමයක්. භවයේ භවයට හේතුව භව නිරෝධේ භව නිරෝධ මාර්ගේ. ජාතිය ජාතියට හේතුව ජාති නිරෝධේ ජාති නිරෝධ මාර්ගේ. ජරාමර ජරාමර වලට හේතුව ජරාවන් නිරෝධේ ජරාවන් නිරෝධ මාර්ගය. ඔය ටික තුලයි නිවන් දකින්න මඟ තියෙන්නේ. ඔය 11ට 44 ඥාන 44ක් 11ට 15 වෙනවා 11 4 44. ඔන්නේ ඥාන 44 නැතුව යම් කෙනෙකුට නිවන් දකින්න බැහැ. නිවන් දකින්න මඟක් ඇතනම් ඔන්නේ ඥාන 44 තුලයි. සංඛාර මොනවද සංඛාර කියන්නේ? කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියලා හඳුන්වනවා එක්ක. කයින් කරන ක්‍රියාකලාප ඒ වගේම මුල් කරගෙන හටගන්න එක. වචනේ මුල් කරගෙන හටගන්න ඒවා කියනවා වචී සංකාර. හිත මුල් කරගෙන හටගන්න වේදනා සංඥා ආදී තියෙනවා මනෝ සංකාර. ඒ සංකාර හඳුනා ගන්නවා. කල්දී කියන පුඤ්ඤාදි සංකාර, අපුඤ්ඤාදි සංකාර, ආනිඤ්ඤාදි සංකාර තව ක්‍රමයක බෙදලා පෙන්නනවා. එතන මේ ආකාරයෙන් සංඛාර හඳුනාගත්තහම සංඛාර වලට හේතුව මොකක්ද? අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වේ කියන එකම දැනගන්න ඕනේ ඉවසලා. කොහොම සංඛාර වලට හේතුව? සංඛාර නිරෝධය කරන්න ඕන නම් අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ. අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරෝධ වෙනවා. වෙන ක්‍රමයක් නෑ. සංඛාර නිරෝධ මාර්ගය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සංඛාර පිළිබඳව සංඛාර සංඛාර හැටියට දැනගැනීමේ සම්මාදීතියක් වෙනවා. මේ අවිද්‍යාවත් සංඛාර වේගය දකින්න සම්මාදිටියක් වෙනවා. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාරයෙන් නිරෝධ වේගයෙන් සම්මාදිටියක් වෙනවා. එහෙනම් මං කළ යුත්තේ මොකද්ද? අවිද්‍යාව නිරෝධ කිරීමෙන් සංඛාර නිරෝධ කිරීමේ වැඩ පිළිවෙලක් මාර්ගයක් වෙනවා. මෙන්න සම්මාදිටිය අපේ. මෙන්න අවිද්‍යාව සංඛාර පිළිවද සම්මාදිටිය. ওই සම්මාදිටිය පහළ වුණා නම් ওইට අනුකූල සංකල්පනා ගොඩනගා ගන්න ඕනේ. මේ සංඛාර පහළ වෙන්නේ අවිද්‍යාවයි. මොකද අවිද්‍යාව කියන්නේ නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් මං යම්කිසි වැඩක් කරනකොට හිත කය වචනේ පෙළඹෙව්වද? පෙළඹන්නේ හේතුනාද? වටිනවා කියන යමක දෘෂ්ටියක් මුල් කරගෙන යමක් කරන්නයි හිත කය වචනේ මෙහෙයෙන්නේ.
යම්කිසි ඵලයක් බලාපොරොත්තු වෙන. බලාපොරොත්තු වෙන ඵලෙ සාරවත් දෙයක්ද නැද්ද? සාරවත් කියලා හිතත් තිබුණා නම් අවිද්‍යාව නිගමනය. එන්න අවිද්‍යාපත්‍ය සංඛාර වෙන හැටි. සාරවත් කියන හිත තියෙන කමට මේක අලික් කරන්න බෑ. නැ යනවා යනවා එනවා එනවා කියලා මේක අයින් කරන්න බෑ. අත අකුලනවා අත දිගාරනවා කියවට මේ කාය සංඛාර අයින් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? ඇයි අත දිගාරින්නේ? ඇයි අත අකුලන්නේ? ඇයි යන්නේ? ඇයි ඉන්නේ? ඇයි එන්නේ? ඇයි මේ කාය ක්‍රියාත්මක කරන්නේ? ඇයි නවත්තන්නේ? ඇයි මේවා කරන්නේ මෙහෙම? ඇයි වට පිට බලන්නේ? මෙන්න මේ මනස ඉහෙන් ඉනවට පේනවා. අවිද්‍යාපත්‍ය සංඛාර ගොඩනගෙන හැටි. ඔය කාය සංඛාර ගොඩනගෙන හැටි. මනස ඉහෙන් ඉනවට මොකද වට පිට බැලුවේ? මොකද්ද හේවිවේ? මොකද යමු කළේ මනස? ආන් අපි එල කරලා බලනකොට පේනවා මොනවා හරි එකක් බලන දේ උඹලා. මොකද යමු කළේ? ඇයි තව වාරක් යමු කළේ? ප්‍රියයි මනාපයි කියලා අභ්‍යන්තරේ හිතන අභ්‍යන්තරේ මතු වුණා එකක්. බල බලපං ආයි හැර. දුන්නා එකක්. මොකද ප්‍රිය මනාප වටනාවසෙන් ගත්තා අවිද්‍යාවේ නිගමනයේ මේ ලෝකේ පැවැත්මේ මොනවා හරි. යම් රූපයක් දිහා බලලා ඒක ප්‍රියයි මනාපයි කියලා අරගෙන ඒ ප්‍රියමනාපේ භුක්ති විඳින්නේ නේද මේ බලන්නේ? ඒ ප්‍රියමනාපේ අතුරු ගන්න දෙමේ යන්නේ. මේ ඉන්නේ ඒකට නේද? මෙන්න මේ විදිහට අපි බලන්න පුරුදු වෙනවා. අපි දකින්නවා ඕන් අවිද්‍යාව පත්‍යෙන් මොකද උනේ? මේ ලෝකේ පැවැත්මක් වටිනවයි කියලා අරගෙන ඊපස්සේ හඹා යන්නයි මේ ක්‍රියාකලාපේ ගෙනියන්නේ. මෙන්න අවිද්‍යාව පත්‍යෙන් වටිනවා කියන දෘෂ්ටි අරගෙන ඊපස්සේ යන සංකාර ගොඩ නැගෙන හැටි. ඥාන අවිද්‍යාව යන සංකාර වලට හේතුව දැක්ක. කාය සංකාර වලට හේතුව. වචන කතා කරනවා. හරි ප්‍රියමනාපෙන් කතාවට වැසබනල් බොරු කේලම් පරුස වචන ප්‍රලාපෝ තමයි මේ යන්නේ. මොකද හේතුව? මම බලාපොරොත්තු වෙන යකිසි මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍ය ඉෂ්ට කරගන්න බැරි වීමේ තියෙන අමාරුවට හෝ ඉෂ්ට කරගැනීමේ තියෙන ආශාවට හෝ ඇලීම ගැටීම මුලාව මුල් කරගෙන මේ කතාව නැගුණා. ඒකට නම් මේ කතා කරන්නේ. අවිද්‍යාපත්‍ය වචී සංඛාරා. එතන ඇවිල්ලා තින්නේ ඒකයි. අවිද්‍යාපත්‍ය සංඛාරා විග්‍රහ කරලා ගන්න ඕනේ. තොරතෝන් කියන්නේ තොර කියෝල්. මොකද කියවන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචී සංඛාරා. හරි ආසයි කියෝ කියෝයි. මොකද කියන්නේ? ආස්වාදයක් ලබනවා. කියෝනේ කි. මොනවා කියද? බොරු කියලා, කේලම් කියලා, පරුසවදෙන් කියලා, ප්‍රලාප කියලා ආස්වාදයක් ලබනවා නා. ඔන්න ඔය ආස්වාදයේ හිත තියාගෙන ඉන්න තාකල් මේ පැවැත්ම තුල තියෙන යමකට. ඔහු ප්‍රිය කළා. ඇයි ප්‍රිය කළේ? ඒක හොඳයි කියලා හිතාගත්තා. කාරයි කියලා හිතාගත්තා. මේක අවිද්‍යාවයි නිකමනේ. අන්න අවිද්‍යාවත්‍ය වචී සංඛාර ගොඩනගන්නේ. නවත්තන්න බෑ. එක එක දිහා හිතනවා. එක එක හිතවිලි එනවා. ඒ පස්සේ අඹා යනවා. ආස්වාද විඳ විඳ හිතනවා. මොකක් නිදාද? ඒ හිතවිලි වලට යොමු වෙච්ච මූලධර්මයක් ඇද්ද මුලක් ඇද්ද මේ ලෝකේ පැවැත්මක? ඒක ප්‍රියයි මනාපයි යහපතයි කියලා අවිද්‍යාව නිගමනය කරනවා. ඒ නිගමනයේ තියෙන සාකල අපිට නවත්තන්න බෑ. ඒ පස්සේ හිතන්නේ. කවදා හරි මේ අපි ප්‍රිය මනාපයි කියලා ගත්තොත් අසාර දෙයක් කියලා හිතන් ධර්මානුකූලව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා දැකදාට අර හිතවිලි නවත්තන්න ක්‍රියා නවත්තන්න කතා නවත්තන්න අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මොකද අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. අන්න දෙවෙනි එක දැක්කා. අවිද්‍යාපත්‍ය සංඛාරා දැක්කා. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වෙන හැටි දැක්කා. දැන් මොකද කරන්නේ? ඒකේ මාර්ගය මොකද්ද? අවිද්‍යාවේ ආදීනව විද්‍යාවේ අනිසංස මනසේ දී කරලා ඒ ඒ දේට දාලා හිතන් ඒ ආදීන වෙන හැටි අවිද්‍යාවේ නිගමනේ එන හැටි බලන්න පටන් ගත්තා නා. අපි දකින්නවා මෙන්න මේ ප්‍රියයි මනාපයි යහපතයි කියනවා අවිද්‍යාව නිසා තමයි අවිද්‍යාවේ නිගමනේ නිසා තමයි මේ හිතවිලි ක්‍රියාවෙන් ගොඩනගන එක ඒ පස්සේ හඹා යන්නේ. එහෙනම් මම මේ ගොඩනගාගෙන යන ඒ බලාපොරොත්තුව සාර්ථක එකද හාරවත් එකද? ඒක අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක එහෙම වැළුවා නම් අවිද්‍යාව දුරු වෙනා විද්‍යාව පහළ වෙච්ච ගාම මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධය. අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධ කරන අවුතිය කරන්න දෙයක් නැහැ. යන්න තිබිච්ච හේතුව ප්‍රියයි මනාපයි කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය විදිලා කියනවා යථාබෝධින් විද්‍යාව පහළ වෙලා අවිද්‍යාව නිරෝධ නම් අවිද්‍යාව නිරෝධ නම් සංකාර නිරෝධය හේතුව නැන්නා ඵලෙන්නේ. ඊමත් මින් අසතිය දන්න හොරතු. ඔන්න ධර්ම මාර්ගය. ඉතින් ඕක පැත්තකින් තියලා ඉවරලා හිතා මේ යනවා යනවා එනවා එනවා මිරිකනවා මිරිකනවා හෙල්ලෙනවා හෙල්ලෙනවා කියලා හරියයි. ඒක මොකද්ද? කොහොමද සංකාරකෝ සංකාර වලට හේතුව දැක්කද? සංකාර නිරෝධිය දැක්කද? මාර්ගය දැක්කද? චතුරාර්ය සත්‍යයට අනුකූලව සංකාර පිළිබඳ හතර ආකාරයේ දකින්න නැති කෙනෙකුට වෙනත මේකින් නිවන් දකින්න බෑ. අතීතයේ යම් කෙනෙක් සංකාර දැකලා සංකාර වලට හේතුව දැකලා සංකාර නිරෝධය දැකලා සංකාර නිරෝධ මාර්ගය අනුගමනය කළා නම් සංකාර නිරෝධ ක්‍රියාවල දැම්මනා. සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධය, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධය, නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධය එකක් නැහැ අනික නේ. එන ස්පර්ශ සත් නිරෝධය, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ඔක ජරා, මරණ, කොහොම නිරෝධය? අනේ නිවන් දැක්ක.
අතීතයේ යම් කෙනෙක් නිවන් දැකලා සංඛාරයේ උරුම ගන්න ඔය ක්‍රමෙ මිස වෙන ක්‍රමෙක නෙවෙයි. මතු අනාගතයේ යම් කෙනෙක් නිවන් දකිනවා නම් සංඛාර මුල් කරගෙන යථාර්ථය දැකලා ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමෙක නෙවෙයි. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් නිවන් දකිනවා නම් සංඛාර මුල් කරගෙන දැකලා යථාර්ථය දැකලා ඔය ක්‍රමෙ මිසක් වෙන ක්‍රමෙක නෙවෙයි කියලා දැකනං සංඛාර මුල් කරගෙන ඥාන හදා පහළ වුණා. ඔනේ සත්‍ය ඥානයෙන් ඔහුට පුළුවන් සැක ඇරලා නිවන් දකින්න. ඔන්න ක්‍රියාකලාප දැකලා නිවන් දකින්නේ. ඔය ක්‍රමේ හැරෙන්න තව ක්‍රමයක් අතීතයේත් නැහැ අනාගතයේත් නැහැ දැනුත් නැහැ. ඔන්න ඔක දැනගත්තා නම් අතීතයේ නැහැ අනාගතයේත් නැහැ දැන් යම් කිසි ආකාරයක මේ දැනෙන නුවණක් තියෙනවා නම් මේකේ තල්ලන්න දෙයක් නැහැ වටනාකමක් උද්දාමෙන්න දෙයක් නැහැ. දැනගත්තා නම් වැඩි කරගත්තා මිස ඊට වඩා මට මේක මම මෙහෙම එකක් දන්නවා කියලා උද්දාමෙන්න ගියා නම් එතනම හු සූක්ෂමවන් වන්හාවට ඇල්ලන. එහෙනම් ඒකත් උපාදාන වශයෙන් අල්ලන්න දෙයක් නැහැ දැනීමවා. මෙන්න මේක දැනගත්තා නම් හු කොතනත් ඇවිල්ලා නැහැ ඔක්කොම ඉවරයි. මෙන්න නිවන් මත විඥාන දැනගනී විඥාන වලට හේතුව දැනගනී විඥාන නිරෝධය දැනගනී විඥාන නිරෝධ මාර්ගය දැනගනී ඔන්න ඔය හතර දැනගන්න ඕනේ විඥාන තුලින් නිවන් දකින්නවා විඥාන යථාර්ථයෙන් විඥාන පිළිබඳව වතහගෙන නිවන් දකින්න නම් ඔය හතර ක්‍රමයේ දැනගන්න ඕනේ. විඥාන කුමක්ද? මේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන අවිද්‍යා සහගතව පහළ වෙලා තියෙන තාකල් මේකෙන් බේරෙන්න බෑ. ඒකේ ඇලීමෙන් ගැලෙන්න බෑ. චක්කු විඥාණයෙන් ගැලවෙන්න බෑ, සෝත විඥාණයෙන් නිදහස් වෙන්න බෑ, ඥාන විඥාණයෙන්, විහා විඥාණයෙන්, කාය විඥාණයෙන්, මනෝ විඥාණයෙන් නිදහස් වෙන්න බෑ. මොකද? අවිද්‍යාව සහගත නිසා. විඥාණයේ විපාකයක්. හැබැයි අවිද්‍යාව සහගතව ඒක සසර ගමන්ට හේතු වෙනවා. දැන් මෙන්න මේකයි විඥාණයේ සසර ගමන්ට හේතු වෙන විඥානය ගොඩනැගෙන්නේ. අනේ විඥාණය දැනගන්න. මේ වේබඳු විඥාන වලට හේතුව දැනගන්නවා. මොකද්ද? අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වෙනවා. සංඛාර පත්‍යෙන් විඥාන වෙනවා. අවිද්‍යාව නිසා විචේ දේ සංකාර නිසා විඥාන කොට නැවු කරේ. ඔන්න සංකාර වල හේතුව. දැන් මේ විඥාන වල තියෙන මේ බැඳින ගතිය නැති කරගත්තොත්. විඥාන වලට තියෙන චන්දරාගේ දුරු කරගත්තොත්. සතර ගමනට හේතු වෙන විඥාන කෙල නිරෝධයි. ඒකයි මම කරගත්තේ. ඊළඟට විඥාන නිරෝධ කරගත්තොත් සාන්තයි ප්‍රණීතයි නිවන. මගේ පරමාර්ථය ඒක නා. මේ විඥාන නිරෝධ කරන මාර්ගය මොකද්ද? අනි දැනගන්න. අවිද්‍යාවතේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ඒ තියෙන මාර්ගය. අවිද්‍යාව ශේෂයක් නැතුව විරාගයට නිරෝධයට පත් කරන්න පුළුවන් නම් සංඛාර නැහැ. සංඛාර නැහැ විඥාන කොට නැගින්නේ. ඔන්න විඥාන වලට හේතු. විඥාන වලට ආහාර දෙන සාකල් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා ආහාර දෙන කඟොඩ නැගිනවා. ඒක හේතුඵලය. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංඛාර කියන ආහාරය දුන්නේ නැහැ විඥානේ පවතින විදිහක් නැහැ. අනේ මට විඥානේ එපා එපා කියවට හරියන්නේ නැහැ. විඥානේ එපා නම් විඥානේ කරදර නම් විඥානේට හේතුව දැකලා ඒ හේතු වෙන ආහාරය දුරු කරපු දාට විඥානේ පවතින්නේ නැහැ කවුරු කිව්වද? අනේ මට විඥාන දිවේවා කිව්වත් දැන් හිටින්නේ නැහැ. මොකද හේතුවර ඵලයයි හේතුව වෙනා ඵල නිරෝධයි. ධර්මයේ හේතුඵල වාදී ඕකයි. එහෙනම් අපි දැනගන්නවා විඥානයක් මට එපා නම් මොන විඥානේද? පේන එක නැති කරන්න බෑ. ඉන්නකම් පේනවා. පේන එක පස්සේ ආස්වාද වශයෙන් හඹාගෙන හඹායන මානසිකත්වයක් තියෙනවා නම් පෙනීම මුල් කරගෙන අන්නේ හබායන එකයි නැති කරගන්න ඕනේ. ඒක නැති කරගන්න මොකද කරන්න ඕනේ? ඇයි හබායන්නේ? ඇයි මේ චක්කු විඥාන පස්සේ යන්නේ? ඇයි චක්කු විඥාන ගොඩනගන්නේ? අවිද්‍යාව සහගතව. මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියන දෘෂ්ටියෙන් ඒ දේ බල බලා යනවා නම්, ඒ බලන සාකල්පෙදී නේ අවිද්‍යාව සහගතව යනවා සංඛාර ගොඩනගිනවා. මොන සංඛාරද? දර්ශනේ මුල් කරගත්තු සංඛාර. ඒකට අවශ්‍ය වෙන ඇහැ අත්හරින්න බෑ. ඒකේ බැඳිලා ඉන්න එක. මනවතන් රූප පස්සේ යනවා චන්දරාගේ තියෙන සාකල් ඇහැ අයින් කරගන්න බෑ. ඇහැ පාවිච්චි කරන් මිදෙනවා ඒකට. ඒ තාකල් ඇහෙන් මිදෙන්න බෑ. නෑ ඇහෙන් මිදෙන්න ඕන නම් චක්කු විඥානයේ මිදෙන්න ඕන. චක්කු විඥානයේ කිව්වේ අවිද්‍යාව සහගත විඥානයේ මිදුණාට පස්සේ පෙනීම දියේයි මතු හට ගන්න හේතුව ඉවරයි. දැන් මතු හට ගන්න හේතුව මොකද්ද? පෙනීම කෙරෙහි යම් චන්දරාලියක් ඇද්ද? හේ උපාදානය. මෙන්න උපාදානයේ නිරෝධකළු බව නිරෝධය වර්ධන ජාති නිරෝධ. එන ඇස් ජාති ඉවරයි. මෙන්න කනේ. මේ ක්‍රමෙන් දැනගෙන එහෙනම් විඥාන නිරෝධය දක්වා විඥාන රොද මාර්ගය මොකද්ද? විඥානීය ආදීනෝ බලන්න ඕනේ. අවිද්‍යාවෙන් දොඩ නැගී විඥානීය ආදීනෝ බලන්න ඕනේ. ඒ ආදීනෝ සිහි කරනකොට වෙන්වීමේ ලබන්නා විමුක්තිය අනිසංස බලන්න ඕනේ. ඒක සිහි කරමින් ඊට අනුකූලව යථා සම්මාදිටියෙන් කටයුතු කරනකොට අන්න ඒ පිළිබඳ සම්මාදිටිය පහදනවා. මොකද්ද? විඥාන පිළිබඳ සම්මාදිටිය. ඒතර අපිට එනවා නිගමනය. මේ විඥානීය පිළිබඳ සම්මාදිටිය එනකොටම මොකද වෙන්නේ? ඒක ඇසුරු කරන්න යනවනම් ඒකෙන් කාමයේ අසුරු කරන්නේ යනවා නම් මේ චක්කු විඥානයේ මුල් කරගෙන මෙන්න මේක අපිට මහ නරකට එනවා විනාශයටපත් වෙන හේතුවක් වෙනවා. අනේ දැනගන්නවා ඒක.
විඥානෙ හටගන්නේදී. අවිද්‍යා භාගත විඥානෙ තිබුණොත් මොකද වෙන්නේ? ඒකේ චන්දරාගය අන්තා බැඳිලා තියනවාද? ඒ තාකල් මේ විඥානෙ නිරෝධ කරන්න බෑ. ඒකට ආහාර දෙන තාකල් එක වැඩිනවා. නෑ විඥානෙ දකින්නවා. විඥානෙට හේතුව දකින්නවා. විඥාන නිරෝධ කළා නම් මොකද වෙන්නේ? චන්දරාගය නිරෝධ කළොත් විඥාන නිරෝධයි. පෙනීම තියෙනවා. කහට නෑ. කහට වුණොත් විඥාන වෙනවා. කහට නැති කළොත් චිත්ත ඉතුරු වෙනවා. ආරාමන විඥාන ලක්ෂණේ ඉතුරු වෙනවා. විවිධාකාරදී දකින්නවා. දැක්කට ආගන්තුක උපක්ලේශයන්ගේ කේහෙට ගැනීම විඥානේ ඉවරයි. එහෙනම් අවිද්‍යාව සහගත විඥානේ ඉවරයි. අන්න අවිද්‍යාව සහගත විඥානේ ඉවරනා නම් සතර ගමන්ට හේතු වෙන විඥානේ කියලා ඉවරයි. අන්න විඥාන රෝධි. මේ මාර්ගය බලන්නේ කොහොමද? විඥානේ ආදීනව බලනවා. කෙලෙස් සහගත විඥානේ ආස්වාදයන්ගේ බැදි බැදි යන එක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසාර වූ වැඩ පිළිලක් කියලා දැක්කහම යලි යලි සිහි කරනකොට අව්‍යාපාද සංකල්පනා නැගිනවා. ඒකට විරුද්ධ වෙන්නේ ප්‍රශ්න වලට ගැටෙන්නේ නැහැ. කවුරු හරි මොකක් හරි බල බලා ඉන්නකොට කවුරු හරි වහ ගන්නවා කියන්නේ. ආහාර බලයන්. බෑ යන්නේ. එපා බලන්තු. එහෙනම් ගහලා මරලා දානතෝ කියලා හිතෙනවා. ගැටෙනවා. මොකද මේ? මට ඕන එක බලන්න දෙන්නේ නැහැ. අන්න පස්සේ මතු වෙච්ච පොඩි වේදනාවක් නෙමෙයි යෝ. හරි අමාරු වේදනාවක්. අර රූප වාහිනිය යන්ත්‍රේ මොකක් හරි පෙන්න පෙන්න ඉස්සරහට කවුරු හරි කිව්වොත් එහෙ කෑ ගන්නන්නේ. දැන් මොකක් නිසාද කෑ ගැහෙන්නේ? ඒක බලන්න තිබිච්ච ආසාවේ චන්දරාගය නිසා චන්දරාගයට විරුද්ධ පහරක් දෙනකොට ගැටිලා. ඔන්න ඇලීම තියුණා. ඒකට බල බලා ඉන්නකම් විරුද්ධයක් අපහම ගැටුණා. ඇලීමයි ගැටීමයි. ඉතින් මුලා වෙවි ඒක දිහා බලා ඉන්න මොන හරියක් ඇදුවා. ඒකේ නිවනක් නැහැ. ඒක පැවැත්මට හේතුකාරකයක් ගොඩනගන්නේ. අසාරය ගොඩනගන වැඩ පිළිලා කරගෙන යනවා. සංකාර නැවති ආහාරය ගොඩනගන විඥානවල. අන්න දැනගත ආදීන. එහෙනම් ඒ විඥාන නිරෝධ කරලා නම් බලාපොරොත්තු වෙනවා මට මොකද ඕක බලලා. වහගන්නවා වහගන්නේ වහගොන් තියාගන්නවා තියාගන්නේ මම මොකද? ඔය ටීවී එක රූප වාහිනිය අතරේ මගේ සම්බන්ධයක් නෑ. ඔය නාට්‍යයත් එක්ක මගේ සම්බන්ධයක් නෑ. බල වහන්න ඕන වහගෙන ගිනි යන්න ඕන ගිනි පාක මගේ මොකද? කෝ ගැටි කෝ ඇලි. ඇලිමයි ගැටිමයි මුලාවයි තුනම ඉතරයි. ඇත්ත දැක්කනවා. එහෙනම් එයාට රූප වාහිනිය අතරේ ඉන්න ඕනකමක් තියෙනවා. එයාට ඒක ඕනේ. මතු වැඩි රූප වාහිනිය මොනවා කරගන්නද? විඥාන වලට කුණු ආහාර පුරවන්නේ. දර්ශන විඥානයේ කුණු ආහාර පුරවන ආහාර මට ඕනේ. අන්න විඥාන රෝධිය දැක්ක මාර්ගය දැකලා මං අරහ කරනවා. හිංසා පීඩා කරන එකත් ඉවරයි, වෛර කරන එකත් ඉවරයි. කාම වශයෙන් ඇලෙන එකත් ඉවරනම් ඒ සංකල්පනාවත් ඉවරයි. අව්‍යාපාදෝ ඒ අවිහිංසා සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, නිකම්ම සංකප්පෝ, අයං උච්චති සම්මා සංකප්පෝ. ඕ මාර්ගාංග. ඉතින් මොකද කියන්නේ? බොරුවෙන් කේලමෙන් පරිසයෙන් ප්‍රලාපයෙන් කතා කරන එකක්වත් ඉදුණාද? ඒක වැඩක් නැහැ කියලා අත්හැරියේ පස්සේ. මුසාවාදා වේරමණි, පිසුනාවාදා වේරමණි, පරසාවාදා වේරමණි, සම්පප්පලාවා වේරමණි හතරම ඉවරයි. අයම උදේදි වික සම්මාවාචය. ඔය සම්මාවාචයකින් හපු එක. ආ මාර්ගාංගි. ඕක ලබා ගන්න ওই දර්ශනේ ලබා ගන්න කරන යම් වැඩ පිළිලා තිබුණා. ඒ ඔක්කොම ඉවරයි. සම්මා කම්පන්තික බහැ. ඒ ලබා ගැනීමට අපේ ජීවිතේ පවත්වනවා නම්, ජීවිතේ ගත කරනවා නම්, ඒ සඳහා කැප කරනවා නම්. ඒකත් ඉවරයි. සම්මා ජීවිතය ඉවරයි. ඒ සඳහා උත්සාහය කරනන්ගේ ගොඩනගන්න උත්සාහය කරන ඒ උත්සාහය ඇති වෙලා එහෙනම් මිත්‍යා වායාම ඇති වෙලයි සම්මා වායාමයටපත් වුණා. දැන් ඒක හොඳයි කියනවා මිත්‍යා සතිය මොටිවේට් එකක් නැහැ. සම්මා සතියෙන් දැක්ක හරයක් නැති පසර ගමන හේතු වෙන දුගුණක් කියලා. පළවෙනි සම්මා සතිය පහළ. ඇලින එකක් තිබුණා නම් ඉවරයි, ගැටින එකක් තිබුණා නම් ඉවරයි, මුලාවත් ඉවරයි, ඇලිමයි ගැටිමයි මුලාව වෙන එතන ආනින්ජාවි සමාධිය සම්මා සමාධිය. පාගංගක් ආයත් ආනි සමාධිය. ඔලෝක වරංග කිව්වා ඔය විදිහේ. අන්න මාර්ගය. ඔය මාර්ගය වල්ලා හිටන් ඕකෙම දෙනවා මිසක් අතීතයේ තනාගිතේ දැනුත් වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ. ඔන්න ඔය ක්‍රමයේ ආරි මාර්ගය. ඔය ක්‍රමයේ පරිත්‍යාගපදින් දැනගන්න ඕනේ විඥානයත් විඥානයේ හේතුවක් විඥාන නිරෝධයක් විඥාන නිරෝධ මාර්ගයක්. හතර දැනගත්තා නම් ඕකේ පුළුවන් නිවන් දකින්න. ඔය ගත්තේ ඇහැ විතරයි. මේ කන්ට ඇහෙනේවා, නාසයෙන් දැනෙනේවා, දිවට දැනෙනේවා, කයට දැනෙනේවා පිළිබඳවත්. ඔයන් සාරින් හිතර හිටන් පංචේන්ද්‍රියන් සම්බන්ධයෙන් ඔය විදිහට හිතන්න පටන් ගත්තා. වැඩි කල් යන්නේ ඉතින්ලා පංචකාමී ඉවර වෙනවා. පංචකාමී යම් තැනක නැද්ද? හිඳීගෙන යනකොටම කාමච්ඡන්දය ඉස්සෙල්ල ඉවර වෙනවා. හිඳීගෙන ඉවර වෙනකොට කාම රාගය ඉලාට ඉවර වෙනවා. කාම රාගය මිදුනහම කාගකේ නිබ්බාන. එතන ගැටීමක් ඉවර, ද්වේෂකේ නිබ්බාන කියලා. මෝහයත් ඉවරයි, මෝහකේ නිබ්බාන ඉවර පුරු. නිවන් මඟ. ඉතින් ඔය ඉගෙන ගන්න එකක් නෙමෙයි දැනගන්න එක. සතර සතිපට්ඨානෙ ඔතන තියෙනවා. සතර සම්‍යප්පදාන හතර ඉක්දිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ව බොජ්ජංග ආර්යසංක මාර්ගයේ සත්‍ය බෝධි වාක්‍යයේ ධර්ම වෙද්දා නිවන් දකින්න ඔය තේසෙන්නේ. ඉගෙන ගන්න එකක්වත් උතන නැහැ, ඒක භාෂාපදයක්වත් උතන නැහැ. ඉතින් අපි දකින්නේ නිවන් දකින්න කලින් ඉතේ ඒකයි කියේ.
මේජරේ මේ පරිසරයේ තුලින් හතර හරි පත්තන්නේ වැඩෙන්නේ කොහොමයි? හත සතිස් බෝධිපාක්ෂි ධර්මම පරිසරයේ තුලින් යථාර්ථ දෙන්නේ වලන්දරේ උපරමයේ. ඇහැකන දිවනාසී ශාරීරියේ වනකීම ඉන්දියන්ට එකතු වෙනවා දැකලා ඔය මනසියෙන් ඉඳලා උපරමිට කරොත් ඔය ඔක්කොම වැඩි වෙනවා. මේ උතරින් නිවන් දකින්න නම් භාෂාවක් ඕනේ නැහැ නිවන් දකින්න. ඉගෙන ගන්න ඕනේ නැහැ. භාෂාව ඉගෙන ගන්න ඕනේ නැහැ නිවන් දකින්න. දකින්නවා දුක් වශයෙන් දකින්නවා අනත් වශයෙන් දකින්න ඒ ගැන කියනවා. අනිත් වශයෙන්ම කියනවා. අනිත්යි කියලාම දුකයි කියලාම අනත්යි කියලාම භාවිත කරනවා. බොරු නෑ කේරන් නෑ පරසවත් නෑ පලාප නෑ සම්මා වාචා. අනිත්‍ය වශයෙන් දැක ගන්න දුක් වශයෙන් දැක ගන්න අනත් වශයෙන් දැක ගන්න හිත කය වචනේ ක්‍රියාත්මක කරනවා. සම්මා කම්මන්ත. අපේ ජීවිතේ ඒකට කැප කරනවා. සම්මා ආජීව. ඒ සඳහා උත්සාහ කරනවා. ඒ පුණ ප්‍රතිඵල ලැබෙනවා. සම්මා වායා. ඒ සඳහා හතිය පිහිටවනවා. සම්මා සතිය. එතන ඇලීම් ගැටීම් මුලාව ඉදිරිය වෙනවනේ. ආනිංජාවි සමාධිය නැතිනම් සම්මා සමාධිය නැතිනවා. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ওই ටික පූර්ණ වෙනවා. ওই භාවනා කරගෙන යනකොට. ඉතින් ওই ටික දැනගෙන ඕනේ. එතකොට අපි දකිනවා උපාදානීය දැක්ක, උපාදානීයට හේතුව දැක්ක, උපාදාන නිරෝධය දැක්ක, උපාදාන නිරෝධ මාර්ගය දැක්ක. හතර ආකාරයෙන් ඕක දැකලා ඕක බලාගෙන යනකොට. උපාදාන නිරෝධය ගැන නිදහස් වෙනවා. නිදහස් වෙනාම දකිනවා පෙරවට මනස කිසිම නිදහසක් නැහැ. ස්වාසුවක් නැහැ. එහි ඇලිනවා මෙහි ඇලිනවා ඒ පස්සේ යනවා රූප පස්සේ යනවා ශබ්ද පස්සේ යනවා ගන්ධ පස්සේ යනවා රස පස්සේ යනවා ස්පර්ශය පස්සේ යනවා හිතවිලි ඔක ප්‍රත්‍යබුත් වෙනවා කෙලවරක් නැතුව හිතවිලි අසහනයක් නැහැ අසහනී පීඩිත වෙලා කෙලවරක් නැති ප්‍රශ්න ඔක්කොම නිදහස් නිදහස් වෙනවම දකිනවා පෙර තිබුණ පත්තේ කොහෙද දැන් නිදහස් වෙලා ගියායි පාවිලා ගියා වගේ මාස ඔක්කොම හිස් වෙලා යනවා නිදහස් වෙනවම දකිනවා අන්න අල්ලගත්ත ඒවා දැල්ලා ගියා දැන් අත්තරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද විදීමක් ඇද්ද ඒ නිවන ඉතින් නිවන දකින්න තමයි. කාගෙවත් අහන්නේ නැහැ. දැන් ඉතින් මම මෙච්චර කල් වැළුවා. දැන් නිවන දැකලාද කියලා. මේ මොඩකම දහනවා නම් නිසා Taman දැකලා යන ඉස්සේ කාගෙවත් අහන්න දෙයක් නැහැ. කර්මස්ථානේ හරිනම් ප්‍රමේ කියා දුන්නා නම් හරියට අනුගමනය කළොත් හේතු රණකුල ඵලී ලැබෙනවා. ලෞකික හේතු නිරෝධ කරා නම් යම් හිදී හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වශයෙන් ඒක නිරෝධ වේ. ඒතර සාන්තව ප්‍රණීතව නිදහස් භාවයේ හිත පිහිටෙනවා. ඔය කාගෙවත් අහන්න දෙයක් නැහැ. උපාදාන නැද්ද කියලා. Tamanදම තේරෙනවා. පෙර රූප බලනකොට මගේ හිත ඇදී යනවා. කොහොද දැන් ඒව අසාරයි කියලා වැටහෙනවා. ඒනම් ඉස්සරවක ඇදින්නේ. පෙර සද්ද ඇහෙනකොට ඒවට හිත ඇදිලා යනවා. කෝ දැන් ඇදෙනවා. පෙර ආග්‍රහණ කරන සුවඳ එනකොට ඇදෙනවා බැදෙනවා. කෝ දැන් ඒක. පෙර රසයක් දැනෙනකොට ඒකට ඇදෙනවා බැදෙනවා. කෝ දැන් ඒක ඇති. පෙර පහසක් එනකොට ඒ පස්සේ එනවා. හඹා යනවා ඇදෙනවා බැදෙනවා. කෝ දැන් ඒව එකක්වත් නැහැ. පෙර මගේ මනස ඒ පස්සේම හඹා යනවා. කෝ දැන්? දැන් නිදහස්. අනේ උපාදාන වල සමාන්තර තේරෙනවා. එහෙනම් දකින්න උපාදාන නැතින බව නැහැ. බව නැතින ජාති නැහැ. එහෙනම් මම මේක දිවිත කර්ම ක්ලේශය ඉවර කළා. උපාදානිත හිදීන අபிසංකාර විඥානය මට නැහැ. එහෙනම් ආයිති පුනර්භවය සඳහා උපාදාන කරපු දෙයක් නැත්නම් භවයක් නැහැ. මතු භවෙ නැහැ. භව නැත්නම් මතු යාතියක් හටගන්න යමක් තිබුණා හේතුව. ඒ හේතුව නිරෝධයි. එහෙනම් භව ඉවරයි. නිරෝධ යාති ඉවරයි. එහෙනම් මේ අන්තිම යාතියයි මතු භවයක් යාතියක් මට නැහැ කියලා දැනගන්න. කවදා හරි ඔය නුවණ පහළ වෙනවා. ඒකනම් කර්මස්ථානිය වඩනවා. ඉතින් මේක අනිකායෙන් ආදාරිලා කැලේ හොට හරියන්නේ. ඔක වළන්දු අපිටත් දැනගන්න කියලා හරියන්නේ. දැනගන්න තමයි කිව්වේ. දැන් සෝසාහිය වටන් දුන්නේ. බල්ලම ජය ගන්නද? අනුන්ට ගෙනියන්න බෑ නිවන. Taman තේරුම් ගන්න ඕනේ මේ තියා දුන්නාම ඒක කරගන්නේ.